ඔන්න වැරට අද මම වීඩියෝ එකෙන් කියන්න යන්නේ gedara papisi mahala ජීවිතේ ජය ගන්න කොහොමද කියලා. papisi මහණික ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් මහණ්ඩ දන්න ඕනම කෙනෙකුට මේ papissak මහ ගන්න එක සුළු දෙයක්. ඒත් ඉතින් එකම දේ තමයි මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඔයාලා දේවල් ටිකක් තියනවා මේවා දැනගෙන මේ ව්‍යාපාරය පටන් ගන්න ඕනේ. අපි බලමු මේ මොනවද කියලා. මුලින්ම papisi ව්‍යාපාරයක් ආරම්භ කරන ඔයාලට රෙදි ගන්න යන්න ඕනේ. ඉතින් රෙදි ගන්න කිව්වට මේවා කඩවලුට ගින් ගන්න බෑ. ඒ කියන්නේ තෝක කඩවලින් ගන්න බෑ. මේවට ඔයාලා අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක් තියෙනවා. ඔයාලට නගරබද තියෙන වෙළඳපළකින් මේ දේවල් ගන්න ගියොත් සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ හින්දා තමයි මම මේවා ගන්න පුළුවන් තැන් අද සඳහන් කරන්නේ. ඔයාලා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නව නම් ඔයාලට පුළුවන් බියගම මල්වානේ මේ රෙදි ලබා ගන්න. ඒ කියන්නේ කට් පීස් වර්ග සියල්ලම ලබා ගන්න. නූල් පන්දුව පවා වැරට තොග මිටර ලබා ගන්න පුළුවන්. ඒ වගේම පමුණු අවට ඉන්න අයට පුළුවන් මහර්ගම පමුණුවෙන් මේ රෙදි ලබා ගන්න. මේ ස්ථානවලට ඔයාලා ගියාට පස්සේ ඔයාලට පුළුවන් කට් පීස් විදිහට මේ හැම දෙයක්ම ලබා ගන්න. මොකද බූල් පැනල් කියන රෙද්ද තමයි සාමාන්‍යයෙන් පාපිසි මහන්න යොදාගන්නේ. පාපිසි මහන්න ඕනම රෙද්දක් යොදා ගන්න පුළුවන් ඒ ලොකු වටිනාකමක් ගේන්න පුළුවන්. බූල් පැනල් රෙද්දෙන් මෙහුවොත් විතරයි. ඒ හින්දා ඔයාලා ඉගෙන දැනුවත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 2023 වසරේදී බූල් පැනල් රෙද්දක මිල වෙන්නේ. ඒ කියන්නේ බූල් පැනල් කිලෝ එක මිල වෙන්නේ රුපියල් 130ක් විතර. මේ හින්දා ඔයාලට පුළුවන් මේක පහසුවෙන්ම හොයාගන්න. ඒ කියන්නේ ලොකු මුදලක් වැය කරන්නේ නැතුව පොඩි මුදලකින් මේ ව්‍යාපාරය වලට පටන් ගන්න පුළුවන්. මොකද මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්නකොට එකපාරටම එක එක රෙදි ගෙනල්ලා අහුවෙන්න එපා. කට් පීස් තියෙනවා කියලා හැම රෙදි වර්ගයක්ම ගෙනල්ලා ඔයාලා ආපසි මහන්න යන්න එපා. බූල් පැනල් රෙද්ද විතරක් තෝරගෙන මේ වෙලාවේදී එන්න ඕනේ. ඒ වගේම තමයි පොඩි දිග පටි කෑලි ගත්තාම ඇති. ඒ හින්දා වලට පුළුවන් අඟල් දෙකම හරේ පටි වගේ තියෙන ඒවාන් තෝරගෙන එන්න. ඒව ගොඩක් මිල අඩුවට ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා උണ്ട දැනුවත් වෙන්න ඕනේ බූල් පැනල් රෙද්ද ගන්නකොට අඟල් දෙකම හරේ වගේ පටි කැපෙනීවෙන් අරගෙන එන්න. ඒව ගොඩක් ලාභයි. ඒ වගේම තමයි ඔයාලට මේකට යොදා ගන්න වෙනවා මේකේ අඩියට දාන්න රෙදි කෑල්ලක්. ඉතින් අඩියට දාන රෙදි වලට අපි කියන්නේ ඩෙනිම් අඩි කියලා කිව්වත් හරි. පාපිසි මහන්න කියලා මේගොල්ලෝ දන්නවා මෙහෙම ඉල්ලනකොට. ඉතින් මේකට අවශ්‍ය ඝනක රෙදි කෑල්ලක් ඔයාලට ලබා ගන්නත් පුළුවන්. ඩෙනිම් වගේ රෙදි වලින් කෑලි කැපිච්චා. ඔයාලට පුළුවන් කිලෝ එකම රුපියල් 200කට 250ට වගේ ලබා ගන්න. මේක ඔයාලට මුල්ටු කළ ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට මේක ලබා ගන්න පුළුවන්. මොකද කෑලි මුල්ටු කළ අඩියට දා ගන්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. කොහොම හරි මේ දෙකම ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මැෂින් එකක් තියෙනවා. ඔයාලට මේ ව්‍යාපාරය ඉක්මනින්ම පටන් ගන්න. අද උනත් පටන් ගන්න පුළුවන් සුළු මුදලකින් මේ වගේ ව්‍යාපාරයක්. වැඩි කල් දාන්නේ නැතුව ඔයාලට පුළුවන් මේ එන උත්සව සමයේට මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලෑස්ති වෙන්න. ඔයාලගේ ජීවිතය වල දන්නේම නැතුව සෑහෙන දියුණුවට ළඟා වෙන්න පුළුවන් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගත්තොත්. ඇත්තම ගෘහණියක් වෙලා ඉන්න ඔයාලා නිතරම උත්සාහ කරන්න ඕනේ ආදායමක් කරන දෙයක් කරන්න. ඔයාලට මේ වගේ පාපිස්සක් මෙහුවට පස්සේ වෙනදපලක් හදාගන්න නම් මුලින්ම ඔයාලා කරන්න ඕනේ ළඟම තියෙන කඩවල වලට මේ පාපිස්ස දාන්න පුරුදු වෙන එක. මොකද ඕනම ගෙදරක පාපිසි ගන්න කැමතියි. ඒත් ඉතින් ළඟම තියෙන කඩේ මේ වගේ පාපිසි නැති වෙන්න පුළුවන්. ඔයාලට මුලින්ම පුළුවන් ළඟම තියෙන කඩේට පාපිසි ටිකක් දාලා ඔයාලගේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒ වගේම තමයි මේ පාපිස්සක් මහන එක ලොකු දෙයක් නෙමෙයි. හරියටම ඔයාලට පුළුවන් මේ වගේ දෙයක් කරනවා නම් පාපිස්සක් අරගෙන ඇවිල්ලා ඔයාලා කැමති විදිහට පාපිස්සක් අරගෙන ඇවිල්ලා ඒ විදිහට බලාගෙන මහන්න. ඔයාලා ගත්ත අඟල් දෙකමාරේ පටිය රැලි කරගෙන මහගෙන යන එක විතරයි කරන්න ඕනේ. වටේටම මේක මෙහුවට පස්සේ ගානට මෙහිලා එනවා. ඇත්තෙන් මම කියනවා වගේ ගෘහණියක් වෙලා ඔයාලා නිකම්ම නිකන් ගෙදරට වෙලා ඉඳිපා මේ වගේ පොඩි දෙයක් හරි කරලා ඔයාලගේ ජීවිතේට සහනයක් උදා කරගන්න ඔයාලට පුළුවන්. ඔයාලට මේ මල්වානේ පමුණු වගේ තැන්වලින් නූල් පන්දු අවශ්‍ය නම් ඒවත් කිලෝ ගානටම ගන්න පුළුවන්. නූල් ගන්නකොට ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ කොටන් නූල් එක තෝරගන්න. හැම දිනම ලොකු ජීවන අරගලයක යෙදිලා ඉන්න වෙලාවේ මේ වගේ ව්‍යාපාරයක් හරි සුළුවෙන් පටන් ගන්න උත්සාහ කරන්න. සමහර අය ව්‍යාපාර ගැන හිත හිතා ඉන්නවා විතරයි ඒක කරන්න යන්නේ නැහැ. ඒ හින්දා වලට පුළුවන් ඔන්න ගෙදර මැෂින් එකක් තියෙනවා නම් රෙදි මහන මැෂින් එකක් තියෙනවා නම් ඔයාලට අදම පුළුවන් මේ ව්‍යාපාරය පටන් ගන්න. එක එක රෙදි කෑලි වලින් මහන්න යන්න එපා. මොකද වටිනාකමක් ගෙන දෙන ව්‍යාපාරයක් විදිහට මේක කරගන්න පුළුවන් වෙන්නේ බූල් පැනල් වලින් ඔයාලා මේ පාපිස්ස මෙහුවොත් විතරයි.
ඔයාලට මේ වෙලාවේදී ඔයාලගේ දරුවෝ ස්කෝලේකට එක්කරන් යනම වෙන්න පුළුවන්. ඉතින් මේ පාසලට එක්කරන් යනකොට ඔයාලට පුළුවන් ඒ දෙමව්පියන්ට මේ වගේ පාපිසි මහල විකුණන්න. ඔයාලට ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි තමුන්ගේම ව්‍යාපාරයක් පටන් අරගෙන මේක කරන එක. ඒ වගේම තමයි Facebook එකේ පේජ් එකක් හදලාත් ඔයාලට පුළුවන් මේ වගේ දේවල් විකුණ ගන්න. ඔයාලට මං කිව්වා වගේ නත්තල් සමයක් උදා වෙනකොටම ගොඩාක් වෙලාවට ගෙවල් දොරවල් අස් කරලා මේ පාපිසි වර්ග මිලදී ගන්නවා. ඒ වගේම තමයි වසරක් උදා වෙනකොට ඕනම කෙනෙක් ගෙවල් දොරවල් අස්පස් කරලා මේ පාපිසි වර්ග මිලදී අරගෙන දානවා. ඒ වගේම තමයි අප්‍රේල් මාසෙදී අපේ අවුරුදු මාසෙදී හැමෝම කරන්නේ ගෙවල් දොරවල් අස්පස් කරලා අනිවාර්යයෙන්ම ගෙවල් වලට අලුත් අලුත් දේවල් එකතු කරගන්නවා. මේ වෙලාවේදී පාපිසි කියන්නේ ප්‍රධාන දෙයක්. හැමෝම ගන්න දෙයක්. ඒ හින්දා ඔයාලා මේ වෙලාවේදී දැනුවත් වෙන්න ඕනේ. පාපිස්සක් කියන්නේ හැමදාම දාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ කුණු ගෑවෙනකොට හැමෝම මේක විසික් කරනවා. ඒ හින්දා අලුතින් මේ දේවල් ආයි ගන්නවා. ඔයාලට තියෙන හොඳම දේ තමයි මේ වගේ ව්‍යාපාරයකට අත ගහන එක. ඔයාලට තියෙන්නේ පාපිස්සක් අරගෙන ඇවිල්ලා, ඔයාලා කැමති පාපිස්සක් කඩෙන් අරගෙන ඇවිල්ලා ඒ විදිහට ඔයාලගේ පාපිස්ස නිර්මාණය කරගන්න. මේ තරම් කාලයක් සමහර වෙලාවට ගෙදර මැෂින් එකක් තිබිලා ඔයාලා ඔහේ ඉඳෙති. රෙදි කෑල්ලක් මෝටු කරගන්න විතරක් මැෂින් එක තියාගෙන ඉඳෙති. ඒත් ඉතින් අද ඉඳලා ඔයාලට පුළුවන් මේකෙන් අර්ථවත්දයක් කරන්න. ඔයාලගේ දරුවෝ ඉන්නවනම් එයාලට කියලා වරට පුළුවන් මේ රෙදි පටි පවා කපා ගන්න. හැමෝගෙම උදව් සහයෝගය ඇතුව මේ දේවල් කරන්න පුළුවන් හින්දා ඔයාලා ගොඩාක් සතුටින් මේ ව්‍යාපාරය නම් කරගෙන යයි. ඔන්න ඉතින් ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න කැමති නම් මගේ channel එක අදම subscribe කරන්න.